දවසක් වෙන්න කියලා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඉතාමත් වටිනා පෝෂණීය මුං ඇට වලින් හදාගන්න රෙසිපි එකක් තමයි. ඒකත් වෙන වීඩියෝ එකක් සමගින්. ඒ වගේම මතක් කරනවා ඔයා තාමත් මාව subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන්න, ළඟින්ම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි මගේ වටිනා වීඩියෝ එක ඔයාලට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේක තනිකරම ශාකමය ප්‍රෝටීන් බහුල හයි ප්‍රෝටීන් මේ ආහාරයක් තමයි. එහෙම කිව්වොත් නිවැරදි. ඉතින් මේකට ඔයාලට පුළුවන් අපේ නිවිති ආදේශ කරලා මේ රසවත් රෙසිපි එක හදාගන්න. මේ මුං ඇට ෂෙල් අයක මෙන්න මේ විදිහට තමයි ඔයාලට අවසානයේදී දකින්න ලැබෙන්නේ. හොඳින් මතගාගත්තු හාල්, ඒ වගේම මුං ඇට, ඒ වගේම කොළ වර්ග ස්පිනාච් කියන කොළ වර්ගයක් එකතු කරලා තමයි මේ කෑම එක ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. මේකට අවශ්‍ය වෙනවා කැකුළු හාල් ග්‍රෑම්ස් 250ක්, ඒ වගේම ස්පිනාච් කොළ වර්ගයක් තියෙනවා ෂෙල්ලා කියලා තමයි අපි ඒකට කියන්නේ. ඒකෙන් ග්‍රෑම්ස් 250යි, මුං ඇට ග්‍රෑම්ස් 250යි. අවශ්‍ය පමණට ලුණු සහ වතුර තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මේකට මම යොදා ගන්නවා වෙජිටබල් පවුඩර් එකක්. එක විශේෂ එකක් ග්ලූටන් ෆ්‍රී ආහාරවල සඳහාම යොදා ගන්න වෙජිටබල් පවුඩර් එකක්. මේ තියන්නේ කොළ වර්ගය තමයි. ඉතින් මේ වෙනුවට ඔයාලට පුළුවන් ලංකාවට නිවිති පාවිච්චි කරන්න. ලුණු ගෙඩියක් අවශ්‍ය වෙනවා, ඒ වගේම තක්කාලි ගෙඩියක් අවශ්‍ය වෙනවා. මුං ඇට ටික පැය 6කට කලින් මම පෙඟෙන්න දාලා තියාගෙන තියෙන්නේ. තෙල් මේස හැන්දක් අවශ්‍ය වෙනවා, කුකින් ඔයිල්. ඔයාලා කැමති තෙල් කුකින් ඔයිල් වර්ගයක් ගන්න පුළුවන්. තෙල් එකතු කරලා ලුණු ටික මේ විදිහට බැද ගන්නවා. මේක රන්වන් පාට වෙන්න බැදගන්නේ නැහැ, ටිකක් සුවඳෙන විදියට බැදගෙන ඊට පස්සේ ඒකට අපි තක්කාලි එකතු කරගන්නවා. තක්කාලි ගෙඩියක් එකමාරක් විතර ඔයාලට ගන්න පුළුවන්. කෝප්පයක් විතර කපා ගත්තාම ඇති. ඊට පස්සේ මම මේක හොලින් ටිකක් තැම්බෙන් දැරලා ඒකට අපි සෝදගත්තු මුං ඇට ටික එකතු කරනවා. මේ තියන්නේ මුං ඇට පැය 6කට කලින් පොඟවගෙන ග්‍රෑම්ස් 250ක්. ඉතින් මුං ඇට සහල්, ඒ වගේම කොළ වර්ගය එක පමණ බර ප්‍රමාණයට අරගන්න. ඊට පස්සේ වතුර ලීටරයක් මම මේකට එකතු කරගන්නවා. වතුර ප්‍රමාණයක් නැහැ, ඉස්සරලාම ලීටරයක් එකතු කරගත්තට ඔයාලට පුළුවන් මේක විඩෙන් විඩේ තැම්බෙන විදිය බලලා උණු වතුර එකතු කරගන්න. ඊළඟට මම මේක වහලා පැයක් උයා ගන්නවා අඩු ගින්දරේ. ඉතින් ගොඩක් අඩු ගින්දරේ තමයි උයා ගන්න ඕන. මේ තියෙන පැයකට පස්සේ ඊට පස්සේ මම පොඟවගත්තු කැකුළු හාල් ටික මේකට එකතු කරගන්නවා. හරිම ලේසි මේක හදාගන්න. අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍යන් කීපයක් විතරයි. ඔයාලට සොයාගන්න පුළුවන්, විශේෂයෙන්ම අපිට හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි. ඉතින් මේ කොළ වර්ගයේ වෙනුවට ඔයාලට පුළුවන් ස්පිනාච් කොළ, එහෙම නැතිනම් නිවිති කොළ, ඒ දෙකෙන් එකක් පාවිච්චි කරන්න. මේ ෂෙල්ලා කොළ එක තියෙන්නේ අරාබි රටවල් වල තමයි. ඉතින් ඔයාලට ඒක හොයාගන්න බැරි නම් ස්පිනාච් නිවිති, ඒ දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. පැයකට පස්සේ ඉදිලා තියෙන මේ හාල් ටික අපි ඊට පස්සේ තව පැය දෙකක් උයා ගන්න ඕන අඩු ගින්දරේ. ඒ වෙනකන් ඊට පස්සේ ඒක ඉදෙනකන් අපිට පුළුවන් කොළ ටික හොඳින් සෝදලා මේ විදියට කපලා පුංචි කෑලි වලට ලෑස්ති කරලා තියාගන්න. මෙතන තියෙනවා ග්‍රෑම්ස් 250ක්. ඉතින් හාල් වල ප්‍රමාණය බරටම තමයි මම අරගෙන තියෙන්නේ. ගොඩක්ම පෝෂක ගුණෙන් ඉහළ කොළ වර්ගයක් තමයි මේ ෂෙල්ලා කොළ. අරාබි රටවල ඉන්නයි දන්නවා මේ ෂෙල්ලා කොළ මොනවද කියලා. මේකට සිල්ක් කියලාත් කියනවා. ඉතින් ඒක නැතිනම් ඔයාලා නිවිති අරගන්න, එහෙම නැතිනම් ස්පිනාච් කොළ අරගන්න. මේකේ නැට්ට හරිය ටිකක් දිගට තියෙනවා, ඒ හරිය කඩලා අයින් කරලා ඊත්‍රි හරිය තමයි අපි අරගන්නේ. වතුර බේරුණාට පස්සේ මම මේ වගේ ටිකක් කුඩාවට කපා ගන්නවා, කපලා පැත්තකින් තියා ගන්නවා. වෙලාව තමයි ටිකක් වැඩිපුර යන්නේ මේ රෙසිපි එක සඳහා. ඒ වගේම ඉතාම පෝෂණීය අපේ ලංකාවට අලුත් ආහාරයක් වෙනවා. මොකද මුං ඇට විශේෂ විදියකට හදන්න ඕගොල්ලෝ හදලා රස බලන්න පුළුවන්. පුංචි බබෙකුට උනත් මේක දෙන්න පුළුවන්, පුංචිම කෙනෙකුට උනත් මේක ඉතා පෝෂණීය. ඒ වගේම ග්ලූටන් ෆ්‍රී ලෙඩෙක් ඉන්නවනම්, ග්ලූටන් ෆ්‍රී ආහාර අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ කෑම එක එයාලට ඉතාමත් සුදුසු වෙනවා. මේ තියෙන පෑ දෙකකට පස්සේ, සම්පූර්ණ පෑ දෙකකට පස්සේ මම මේ කොළ ටික එකතු කරන්නේ. ඊට පස්සේ මම තව උණු වතුර ටිකක් එකතු කරලා ආයෙ මේක හොඳින් කලවම් කරලා මේකට රසය, අනුව ලුණු, ඒ වගේම
මැගි ස්ටොක් පවුඩර් එකක් දාගන්නවා මම. ඒක ග්ලූටන් ෆ්‍රී පවුඩර් එකක් තමයි. ඉතින් ඔයාලට පුළුවන් ඕන නම් කැමති නම් විතරක් ඒ පවුඩර් එකක් එකතු කරගන්න. ඔයාලා කැමති වෙජිටබල් පවුඩර් එකක් එහෙම නැතිනම් ස්ටොක් එකක් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේක වෙජිටේරියන් කෙනෙකුටම සුදුසු එකක් තමයි. ඉතින් මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා වෙජිටේරියන්ස්ලා. ඒ නිසා තමයි මම මේ ගෙදර හදන ගමන් ඔයාලට මේක වීඩියෝ එකක් විදිහට අරගෙන ආවේ. මේක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. මේ තින්නේ ඒ පවුඩර් එක තමයි. අපේ ලංකාවේ ගොඩක් අඩුවෙන් දන්න දැනුමක් තමයි ග්ලූටන් ෆ්‍රී ෆුඩ් කාටද අවශ්‍ය වෙන්නේ කියලා. අපි සාමාන්‍ය සුගර් තියෙන කෙනෙක්, ඒ කියන්නේ සීනි තියෙන කෙනෙකුට ආහාර දෙනවා වගේ මේ ග්ලූටන් ෆ්‍රී අවශ්‍ය වෙන රෝගීන් ඉන්නවා. ඉතින් ඒ ග්ලූටන් ෆ්‍රී ආහාර අවශ්‍ය වෙන කෙනෙකුට තමයි මම මේ හදන්නේ. ඒක අපිටත් ආදේශ කරගන්න පුළුවන් අපිට කැමති වෙජිටබල් ස්ටොක් එකක් පාවිච්චි කරලා. මේ තියෙන්නේ පෑය දෙක හමාරකට පස්සේ. ඉතින් මම මේක දැන් හොඳින් පොඩි කරගන්නවා. ඔයාලා කැමති විදියකට මේක පොඩි කරගන්න පුළුවන්, මාෂ් කරගන්න පුළුවන්. වීඩියෝ එක අතරවාරි මතක් කරනවා, ඔයා තවමත් මගේ FB පේජ් එකට එකතු වෙලා නැත්නම් මාලි DS කියලා සර්ච් කරන්න, ඊට පස්සේ ලයික් එකක් දාලා පේජ් එකට එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ලින්ක් එක මම වීඩියෝ එක යටින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මේ විදිහට හොඳින් හැඳිගාගෙන ඊට පස්සේ මම මාෂ් කරගන්නවා. මාෂ් කරන මෙන්න මේ වගේ ආධාරකයකින්. ඔයාලට පුළුවන් මේක සාමාන්‍ය හැන්දකින් වුණත් පාවිච්චි කරලා හොඳින් මේක මතගාලා වගේ පොඩි කරලා ගන්න. මේක පිටරට ඔය අරාබි රටවල හදනවා, හැරීස් ජෙරීස් කියලා. අන්න ඒ වගේ තමයි මේකත් හදන්නේ. ඔයාලට මේක YouTube එකේ සර්ච් කරාට බලන්න හම්බ වෙන්නේ නැහැ. මේක ගොඩක් මම දැකලම නැහැ අප්ලෝඩ් කරලා කිසිම කෙනෙක්. මම ඉතින් කුකරි ක්ලාස් එකට ගිය වෙලාවේ ඉගෙනගත්තු ආහාරයක් තමයි මේක, මේ කුවෙට් රටේ කුකරි ක්ලාස් එක. ඉතින් ඒක නිසා මම හිතුවා මේක ඕගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා. මේක අරාබි ජාතිකයන්ගේ පැරණිම ආහාරයක්. ඉතින් කාගේ ආහාරයක් වුණත් මම හිතුවා මේක අපේ ලංකාවට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ඉතා පෝෂණීය, අඩු බඩු ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. ඒ වගේම ස්පිනාච් කොළ නැතත් නිවිති කොළ එකතු කරලා අපේ අයට හදාගන්න පුළුවන් නිසා තමයි මම මේ වීඩියෝ එක විශේෂයෙන් අප්ලෝඩ් කරේ. ඒ වගේම ඔයාලට වයස මාස 8 මාස 7 8 වගේ ළමයාගේ ඉඳලම මේක දෙන්න පුළුවන් ආහාරයක් බය නැතුව. එහෙම අයට දෙනවා නම් මැගි පවුඩර් එකවත් ස්ටොක් එකවත් එකතු කරන්නේ නැතුව සාමාන්‍ය විදියට හදලා පුංචි අයට දෙන්න. කාබෝහයිඩ්‍රේට්, විටමින්, ඒ වගේම ප්‍රෝටීන් වැඩිපුරම ලබා ගන්න පුළුවන් ආහාරයක් මේක. ඉතින් ඒක නිසා වැඩෙන පුංචි දරුවන්ට මේක ගොඩක්ම යෝග්‍ය වෙනවා. ඒ වගේම ආහාර දිරව ගන්න අමාරු වයසක අය, සාමාන්‍ය රෝගී අය වගේ ඉන්නනම් ඒගොල්ලන්ට උනත් මේක සාමාන්‍ය බඩ බුරුල් කරලා ශරීරයට අවශ්‍ය පහසු සලසා ගන්න පුළුවන් විදිහේ ආහාරයක් වෙනවා මේක. ඒ වගේම මේ ෂෙල්ල එක ඔයාලට පුළුවන් රස්නේ පිටිම ගන්න ඕන තමයි හොඳ. මොකද නිවෙනකොට මේක ඝන වෙනවා. එතකොට ටිකක් ඝන ගතියටපත් වෙනවා. ඔයාලා කන වේලාවට මේක රස්නේ පිටිම ආහාරයට අරගන්න මග බලා ගන්න. සම්පූර්ණම පැය 3ක් තමයි මේක ඉදෙන්න අවශ්‍ය වෙන්නේ. අඩුම ගින්දරේ ඔයාලගේ ගෑස් ලිපක පාවිච්චි කරනවා නම් යකඩ තැටියක් වගේ එකක් තියලා ගින්දර අඩු රස්නේ වදින විදියට මේක නිවාඩුව උයා ගන්න. එහෙම නැතිනම් නන් ස්ටික් pan එකක උයනවා නම් ඔයාලට වඩාත්ම පහසුයි. මේක අලියල්ලන්න නැතුව කූරු ගාලා හොඳ ස්මූත්, ඒ කියන්නේ හොඳක් මැලෙක් එකට හදා ගන්න පුළුවන්. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණයන් මම වීඩියෝ එක අතරමැද ඔයගොල්ලන්ට සඳහන් කරලා තියන්නම්. ඔයාලට ඒ වගේ බලාගෙන මේ වගේ අලුත් රසවත් ෂෙල්ල එකක් හදලා ඔයාලට පුළුවන් රස බලන්න. මේ තියෙන්නේ පැය 3කට පස්සේ තමයි. ඉතින් දැන් පැය 3කට පස්සේ මේක හොඳ මෙලෙක් එකට අපිට හැදිලා තියෙනවා. මේක හොඳින් මම මතගාලා අරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් කැමති විදියකට මේක පොඩි කරලා හොඳට හීනි වෙන්න පොඩි කරලා නිකන් ස්මූත් එකට හදාගන්න. මුංගට, ඒ වගේම මේ කොළ සහල් කැකුළු හාල් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ටික අරගෙන ඔයාලට පේනවා ඉතාම රසවත් ලස්සනට හදාගන්න පුළුවන් මේ ෂෙල්ල එක. මම හිතනවා ඔයගොල්ලන්ට මේක විශේෂ එකක් වෙයි කියලා. ඒ වගේම අරාබි රටක අරාබි කෑම හදන්න ඉගෙන ගන්න ඔයාටත් මේක ගොඩක් වැදගත් වෙයි. මොකද අරාබි ජාතිකයන්ගේ ගොඩක් කැමති ආහාරයක් තමයි, පැරණිම අය තමයි මේක පාවිච්චි කරන්නේ. ගොඩක් අය මේක දන්නෙත් නැහැ හදන්න. ඉතින් ඒක නිසා ඔයාලටත් පුළුවන් අරාබි රටක ගෘහ සේවකයෙක් වැඩ කරන කෙනෙක්, කෑම හදන කෙනෙකුට මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොන දැන් ඉතින් තියෙන්නේ රස බලන්න තමයි.
මේ විදිහටම තමයි වෙන කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ අපිට රස බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක්ම ස්තුතියි. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.